ダメなんじゃないね。なので、毎日やるかならんね。うん。極めたり。そんな遊び。そんな遊び。ඒක තමයි කතාව කතාවු මට තේරුනේ අපි හිත කියන එක අපිට නැති කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක අපි මේ අපව ඇවිල්ලා තියෙනම ඒ හැඟීම් ධාරණක් විදිහට දැන් අපිට මොනවා හරි දැනෙනවා කියන්නේ හිතමනේ නමුත් මම ස්වාමීන් වහන්සේ මේ zoom එක through පේනවා කියන්නේ මම පර සයින් මාස මම කඩින් දැන්නා දැන් මෙහෙම එකක් ගන්නකොට හරි හිත හදන්නේ වාද ඔක් අනිත්‍යද ඒකත් ඒතර තමයි මුලින් ප්‍රශ්නයක් තියෙන සවනවා ඉතින් වාටි වානම් හිත හදන්නේ වාට එක පාලනයක් තියෙනවා එක දෙවෙනි එක ඉතින් වාට ඕන වෙනවා නවත්තන්න ඕන ඒක තමයි වැහනේ සවනවා ඉතින් එතකොට හිත හදන්නේ වාද හදන්නේ වාම ඒකර අපි මොකක් හදේ එන්නකොට අපිට එම ඕක කලින් ප්‍රශ්නයක් මම ඕක අහලා තිබුණා. ඒ ප්‍රශ්නේ තමයි මම හිතනවද හිතන ස්වභාවයට මම කියන. හිතන ස්වභාවයට මම කියන එක වගේ නෙමෙයිද ස්වාමීන් වහන්සේ. එතකොට මමද හිතන්නේ? මමද හිත හදන්නේ? සුභාතම් නැතම පොඩි මගේ ඔළුවේ තියෙන සංකල්පයක් ඔතනින් ඒ සංවාසිකයද සංකල්ප ඔක්කොම වෙනස් අයින් කරාම ඒක ළමෙක් නෑ දැන් මම මෙහෙම එකක් අහන ළමයා කියන එක සංකල්පයක්ද යථාර්ථය දෙයක් කියන්නේ මේ පවතින දෙයක් ඒ යථාර්ථය කියන එක අන්තිම සංකල්පයක් කියනවා ළමයා ඉන්නවද නැද්ද? නෑ ඉන්නවද? එන්නේ නිකන් ඒ ළමයා කිව්වා. එන්නක් ඉන්නවත් වගේ නැහැත් වගේ. ඒක අපිට හරියටම පනවන්න බෑ නේද සමහරවස මේ ඔක්කොම ළමයා කියන්නේ දැන් පොඩි කාලේ දා මට කියලා තිය අපි දැනගෙන තියෙනවා මෙහෙම විවාහ වෙනවා ඊට පස්සේ ළමයි හම්බුන එයා තමයි ළමයා ඒ අනුව එහෙමයි ඉස්සල්ලා මෙන්න මෙහෙම ගන්න ළමයා කියලා දැනෙන කොටේ දැනෙන ස්වභාවය රස විඳින්න හරිද ඊට පස්සේ මේ ඔක්කොම මායාවක් බොරුවක් මිදුවක් කියලා දැනෙන ස්වභාවයක් එනවනේ ඊට පස්සේ ඒ දැනෙන ස්වභාවය රස විඳින්න හැබැයි හොඳට මතක තියාගන්න ওই දෙකෙන් එකක්වත් ඇත්ත නොවන බව ඒ ඔක්කොම අපි මනසත් එක්ක කරන ගනුදෙනුවක් නේද අපේම එයා සංකල්පත් එක්ක කරන ගනුදෙනුවක් නේද සවාන් දැන් ඒ හිත ඔක්කොම නැති කරුත් එහෙම මේ අන්තිමට අපිට කිසි දෙයක් මේ ඉන්න තැනවත් අපිට ඉන්න හිතෙන්නේ නැහැ ඊට පස්සේ ඇයි ඒක දැන් මම මේ ගයක් හදාගෙන පවුලක් තියාගෙන යානෝ අතනමයි නොහන තියෙනවා දැන් හොඳ පදිකුත් හම්බෙලා ඔක්කොම ඉතින් ඒ ඔක්කොම ඔබේ ඉතින් මම බලනකොට සාරනවාද අර මේ පාරින්න අර මේ ජාචක මහත්තයත් අන්තිමට
මම කරපු දෙමයි අන්තිමට කරලා තියෙන්නේ. ඔයිත අන්තිමේදී ඔබට ඔය සීල විඳ විඳීම් සහ විඳවීම් දෙකම කරන්න පුළුවන් සිතවිල්ලක් ඇතුලේ විතරයි ඉතරයි. ඒ බව දැනගෙන ඉන්න ඉතරයි. මේ සිත අන්නේ සිත ස්වාමීන් වහන්සේ අපිට නැතු බෑ නේද? ප්‍රශ්නේ තමයි දැන් මට. ආ ඉතින් ඒක සිත නැති කියලා නැති කරන්න තියෙන උමනාව තව සිත. තව සිත විඳ නැහැ. මේක වැඩක් නෑ තේරෙන්නේ නෑ හිතන්නකෝ මේක මේ කරන වැඩේ වැඩක් නෑ තේරුමක් නෑ කියන එක තව සිතුවිද්ද ඒ වගේ මේක නියමයි මේක තමයි මගේ ජීවිතේ මේක නැතුනම් මට මොනවා වෙයිද දන්නේ නැ කියන හිත එක තව සිතුවිද්ද දැන් මෙහෙම බලන්නකෝ ඔබ ඔබගේ සිතේදී සිත දිහා බලන් ඉන්නකෝ දැන් මේ වෙලාවේ ගන්නකෝ දැන් උදේ තියෙන හැඟීමද ඔබට දවල්ෙදි තියෙන්නේ දවල්ෙ තියෙන හැඟීමද හවස්ෙදි තියෙද්දි තියෙන්නේ උඹට උදේ ප්‍රශ්නයක් වෙච්ච එකද දවල්ෙදි ප්‍රශ්නයක් වෙන්නේ දවල්ෙදි ප්‍රශ්නයක් වෙච්ච එකද හවස්ෙදි ප්‍රශ්නයක් වෙන්නේ හරිද දැන් වෙලාවකට මේක මහා මේ දැන් වෙලාවකට ඔබට දැනෙනවා මේ මේ දරුවා මෙහෙම එන යථාර්ථයක් විදිහට දැනෙනවා දරුවායි ඔය ඔය වටේ ඉන්නවා තා වෙලාවකට ඒක එන මායාවක් මේක මේ එන බොරුවක් නෙමෙයි නිකන් සිතිවිල්ලක් වගේ විතරයි කියලා තා වෙලාවකට දැනෙනවා හරි ඕකෙන් ඔබ මොකද්ද බාරගන්නේ ඔය විචල්ල ස්වභාවයේ එහෙම නැත්නම් ඔය අපි කියන්නේ ඔය මේ ඔය වැනෙන ස්වභාවයේ දිහා නිකන් ඉස්සල්ලා බලන් යන එකක්වත් දැන් එන මේ මොහොතේදී ඔබට දැන් වෙලා තියෙන මේ මොහොතේ ඔබට දැනෙන එක ඔබ ඇත්ත කරන් ඉන්නවා ඒකයි දැන් ඔබ මේක බොහොම අමාරුයි මේක කටලෝ ගැටගහ මට කියන්න හදන්නේ හරි ඕක පොඩ්ඩක් පැත්ත කරලා ඕම පොඩ්ඩක් නිවෙන්න අරින්න ඔබට ඕකේ නිගමනයකට එළඹිලා ඕකේ කෙලවරකට යන්න හදන්න එපා මොකද මේ නිගමනය කියන්නේ මේ වෙලාවේ තියෙන මේ හිතන විදිහක් විතරයි ඇත්තටම තේරුම් ගන්න ඕනේ අර විචාර ස්වභාවය නිසා මේ වෙලාවේ දැනෙන එක ඇත්ත කරගන්න එක නෙමෙයි ඔබ කරන්නේ. මේ විතර කාලෙකදී ඔබට ඔය සියල්ලම තරම් වටින දෙයක් තිබුණේ නැහෙනේ කාලෙකදී ඔබට. ඔබ කලින් ඉස්සර කරපු ඔබ වටේ තියෙන ටික. හරිද? දැන් ඔබට නිකන් ඒක වෙනම විදිහකට තේරෙනවනේ. හරිද? එතකොට ඔය දෙකෙන් මොකක්ද හරියට? කියන්නේ සානවාස අපි ඉතර සානවාසය වගේ හිත ගන්න ස්වභාවයක් තමයි මේ. ඉතින් වැඩි දැන් මේ වෙලාවේ වැඩි නම් දැන් පාක් කරන්න තියෙන තැන ගැන එච්චර වැඩි කලබල වෙන්න එපා. මම තුළ සිතිවිල්ලක් තියෙනවා සිතිවිල්ල තුළ මම තියෙනවද කියන එකේ දෙකම සිතිවිල්ලක් විතර කියන එක නේද අවබෝධ කරගන්න කියන්නේ දෙකම සත්‍යමේ කියන්නේ. මෙහෙමයි පළවෙනි දේ තමයි මම ඔබලා පැත්තට විසි කරනවා නොයෙකුත් උපමා නොයෙකුත් වචන විසි කරනවා ඒවා අල්ලගෙන නිගමන හදාගන්න නම් එපා. හේතුව මම කියන්නේ එතකොට වෙන්නේ අපි කියන්නේ ඇත්තටම අපි මේ අවබෝධය කියන එක ඇත්තටම තවත් අනවබෝධයකට තමයි අපි අවබෝධය කියලා කියන්නේ. ඒක හරියට තේරුම් ගන්න. අවබෝධය කියලා කියන්නේ අපි ආයි මනසින් හදාගන්න මානසික චිත්‍රයකට. මනෝමය චිත්‍රයකට තමයි අවබෝධය කියලා කියන්නේ. ඒ හින්දා මේ අවබෝධය පැත්තේ වැඩි හිර වෙන්න යන්න එපා අවබෝධය පැත්තට. හරි. දැන් ඔය ඉන්න නිගමනවල කියන්නේ අපි දැන් යමක් තේරෙනවා තේරුණාට මේ නිගමනවල මේ බලහත්කාරයෙන් එල්ලිලා තද කරගෙන අල්ලගෙන ඉන්න හදන්න එපා මේ නිගමනය. පැහැදිලිද? ඉතින් සාමුද්‍රයේ හැම දෙයක්ම මේ මරණය නෑ සිද්ධීමේ සෑම දෙයක්ම සිතිවිල්ලක් පමණයි කියන එක. ඉතින් ඒක කොහොමද පැහැදිලි වෙන්නේ? ඉතින් ඔබ දැන් මරණය අත්විඳලා නෑනේ. ඔව්. හැබැයි ඔබට මරණය කියන සංකල්පීය අදහස තියෙනවානේ.
මම කියන්නේ තේදි මේ පොටුව මේසේ මල අහස මේ ගල ගල මේ මේ එහෙම නැත්තම් මේ මේ ඒ වගේ තව එක අදහසක් විතරයි මම කියන්නේ තව ඔබට ඔය ලේබල් ගොඩාක් තියෙනවනේ ඔය ලේබල් ගොඩාක් අතර මම කියන කේ විතරක් විශේෂුනේ ඒ භාෂාවේ වචන ගොඩාක් තියෙනවනේ ඒ වචන ගොඩාක් අතර මම කියන එක විශේෂුනේ කොහොමද මොකක්ද ඒකේ තියෙන විශේෂතාව අනිත් ලේබල් වලින් මේ ලේබල් එක කොහොමද වෙනස් වෙන්නේ මොකක්ද මේකේ විශේෂත්වයක් තියෙනවා අමුතු විශේෂත්වයක් තියෙනවා අමුතු විශේෂත්වයක් තියෙනවා නේ අමුතු විශේෂත්වය හැදුනේ කොහොමද මම කියන එක පැහැදිලි නේද ඒක පොඩ්ඩක් හොඳට බලන්න මේ තියෙන ඔක්කොම ලේබල් අතුරින් මම කියන ලේබල් වල විශේෂත්වයක් කාටද කොහොමද අමුතු විශේෂත්වයක්